හරි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානව ලිංග නිර්ණය ගැන හරිද මේක නම් ලේසි කොටසක් ඔයාලා දන්නවා ඇති මේ වෙද්දි හරිද මානව ලිංග නිර්ණයේදී ගණ කතා කරද්දී මම කලින් කතා කරලා තියෙනවා ජෙනෝමය කියලා කොටස මේ ජෙනෝම කියන්නේ මොකක්ද කියන්නේ අපි දන්නවා මානව ජෙනෝමය ගත්තාම වර්ණ දේහ යුගල් සමජාතීය වර්ණ දේහ යුගල් කීයක් තියෙනවද මානව ජෙනෝමේ 23ක් තියෙනවානේ මේ 23න් එක වර්ණ දේහ යුගල මිනිසාගේ ලිංගිකත්වයේ තීරණය කරන්නේ මේ සමජාතීය වර්ණ දේහ යුගල් 23න් එක වර්ණ දේහ යුගල ලිංගිකත්වයේ තීරණය කරන්න දායක වෙනවා හරිද මේ ලිංගිකත්වයේ තීරණය කරන්න දායක වෙන වර්ණ දේහ යුගලට අපි කියනවා ලිංග වර්ණ දේහ කියලා හරිද ලිංග වර්ණ දේහ ඉතුරු 22ට ඉතුරු වර්ණ දේහ යුගල 22ට අපි කියනවා අලිංග වර්ණ දේහ හරිද මේ ලිංග වර්ණ දේ අපි සංකේතවත් කරනවා x වලිනුයි y වලිනුයි හරිද x වලිනුයි y වලිනුයි සංකේතවත් කරනවා අපි දන්නවා x x නම් x x විදියට වර්ණ දේ යුගල පිළිලා තිබ්බොත් එය ස්ත්‍රියක් x y විදියට තිබ්බොත් එය අපි මේ xy කියන්නේ සමජාත වර්ණ දෙහි කියලා කිව්වට ඒක සමජාත වෙන්නේ අඩ වශයෙන් තමයි සමජාත වෙන්නේ මොකද මේ x වර්ණ දෙහිය විශාලයි හරිද y වර්ණ දෙහියට වඩා x වර්ණ දෙහිය විශාලයි y වර්ණ දෙහියට වඩා ඒ වගේම මේ x වර්ණ දෙහියේ පිහිටන සමහර ජාන වලට සමජාතීය වන जान में वाई वर्ण देहे पिहिटन्नेत नै हरिद अपि सामान्य सलकनवा मेदिक समजातीयै कियला ए उनाट ऐत्तरम समजातीय वेन्ने नै अड वशयेन समजातीय वेनवा ए वगेम अपि किव्वा मेके लिंगय तीर्णय करन जान वलट अमतरव वेनात पोदु जानात पिहिटनवा कियला एहेम पिहिटाद्दी मे एक्स वल तियेन समान समजातीय वा ජානවලට අදාළ ජානවලට අදාළ ජානමේ y එකේ පිළිටන්නේ නැහැ හරිද මොකද y එක x එකට වඩා පොඩි ඕගොල්ලෝ දන්නවා මේ වර්ණ දේහ කොහොමද ජන්මාණු වලට යන්නේ නැත්තම් ශුක්‍රාණු වලටයි ඩිම්බ වලටයි යන්නේ කියන්නේ ඌණන විභාජනය වගේනේ पूर्ण विभाजन ने वेन्नी स्त्रियक निपदवन सैम डिंबकम एक्स वर्ण देह समाती हरद स्त्रियक निपदवन सैम डिंबकम एक्स वर्ण देह समाती है ये स्त्रीय दिएने एक्स एक्स ने जतन जा रही हुआ एतबट स्त्रियक डिंबक निपदवादी जान्न पुलवा एक्स වර්ණ දේහ විතරයි පුරුෂයෙක්ගේ ශුක්‍රාණු ගත්තොත් නිපදවන ශුක්‍රාණු වලින් 150 x වර්ණ දේහේ පිහිටනවා 150ක y වර්ණ දේහය පිහිටනවා හරිද එතකොට අපි මෙතන ප්‍රවේණි සටහනක් ඇඳලා බලමු
මොකද්ද වෙන්නේ කියලා. අපි ගමු දෙන්න පුළුවන් අවස්ථා දෙකක්. දෙගොල්ලෝ ඉන්නේ නේ. ස්ත්‍රියකුයි පුරුෂයෙකු ඉන්නේ. සංසේචනය වුණොත් හම්බෙන්නේ ගැහැණු ද්‍රව්‍ය නේ ගැහැණු ද්‍රව්‍ය. ඒ වගේම x බිම්බයකුයි y ශුක්‍රාණුවකුයි සංසේචනය වුණ පිරිමි ද්‍රව්‍ය නේ පිරිමි ද්‍රව්‍යයේ උපදින. එතකොට 150ක 50ක් සම්භාවිතාවක් තමයි තියෙන්නේ. එතකොට ලොකු ගහණයක් ගත්තොත් හරිද 150ට 50 සම්භාවිතාවෙන් තමයි ස්ත්‍රිය සහ පුරුෂය ඉන්නේ. ඔන්න ඔක තමයි මානව ලිංග නිර්ණයේදී කතා කරන් තියෙන්නේ. ලෝකමෝර දෙයක් නැහැ. මොනවද කතා කරන් තියෙන්නේ? මානව ගිනෝමේ තියෙන වර්ණ යුගල 23. ඒකෙන් එක වර්ණ දෙය යුගලක් ලිංගිකත්වයේ තීරණය කරන්න ලාගෙනවා. ඒක අපි ලිංග වර්ණ දෙය කියලා කියනවා. ඊට පස්සේ ඉතුරු වර්ණ දෙය යුගල 22 අලිංග වර්ණ දෙය කියලා හඳුන්වනවා. මේ ලිංග වර්ණ දෙයවලදී අපි xy කියලා සංකේතවත් කරනවා. x x තියනවා නම් ස්ත්‍රී, xy තියනවා නම් පුරුෂ. ඊට පස්සේ මේ වර්ණ දෙය යුගල සමජාතී යුගල සමජාතී වෙන්නේ, අඩු ආශ්‍රේ සමජාතී වෙන්නේ. x දිගින් වැඩි y වලට වඩා ඒ නිසා x වල තියෙන අනිත් ජාන, හරිද? අනිත් පොදු ජාන සංඛ්‍යාව වැඩි y වලට වඩා. හරිද? එතකොට x වල පිටින් සමාන ජාන වලට අදාළ සමජාතීය ජාන y වල පිටින්න්නේ නැහැ. ඊට පස්සේ ස්ත්‍රියකින් නිපදවෙන බිම්බ සියල්ලකම x වර්ණ දෙය තමයි අඩංගු වෙන්නේ. පුරුෂයෙකුගේ නිපදවෙන ශුක්‍රාණු වල 150ක x වර්ණ දෙයේ 150ක y වර්ණ දෙයේ පිටන. එතකොට ස්ත්‍රියක් සහ පුරුෂයෙක් සංසර්ගය කරාම ඒ හැදෙන ශුක්‍රාණු සහ ඩිම්බ සංසේචනය වුණොත් අපිට 150ට 50 සම්භාවිතාවකින් තමයි ගැහැණු ද්‍රව්‍යකෝ පිරිමි ද්‍රව්‍යක් ලැබෙන්න තියෙන්නේ. හරිද? ඔන්න ඔය ටික තමයි ඔයාලා මානව ලිංග නිර්ණය ගැන දැනගන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා.